Ratri Dahayai Dahayai. Dan Ratri Dahayai Dahayai, mevar parlimen tu mati borne pelibandu kata bahkan berkutu buku bela berte tikat suwisesi awastha kepavet pina suwisesi mati borne board pat piati beno. Buku bela berte kata bahar lakkenwa vivid deshpan paksh tulamba saha api dekat beno mati borne biapari tulat atemai chande pavet pim itu kena. Atenai chandey kandemi itu kena. Ekoh monat chandey pewayat dina bawa ktemu ya pite. Dana kan ntar deka kan ntar tienni. Namut mevar meti varn biapaare sidhu ini. Bena dapat mana hat pasimu bena swidi itu. Api meveni pasubimakar. Adat tawat tharuna prajawan yojane karna. Deshpalakni ku samag alud deshpalakni ku samag katabah karan ntar swudana. Bidwa. Ahu ජාතික ජනබල වේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කටාන ආසනයේ නියෝජනය කරන මෙවර මහමැතිවරණයට තරඟ වදින රොබර්ට් හීන් කෙන්ද මහතා අයබෝවන් අයබෝවන් ජාතික ජනබල වේගය අපි කතා බහ කරොත් පහුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේම බොහොම හොඳ ජනතාවට ආකර්ෂණීය ප්‍රතිපත්ති මාලාවක් මූලික කරගෙන දෙවන්ත ජනකායකුත් අපි දැක්කා දෙවන්ත සංධානගත වීමකුත් අපි දැක්කා නමුත් ප්‍රතිපලය අපි හිතුවට වඩා ටිකක් වෙනස්. මෙවර කොහොමද මහා මැතිවරණයට ජාතික ජනබල වේගයේ සූදානම්? සන්න ජනාධිපතිවරණය අපි ඉදිරිපත් වෙන්නෙම අපේ පක්ෂයක් විදිහට ජාතික ජනබල වේගය අපිට ජනාධිපතිවරණයක් අපි ඉදිරියේ තියෙනකොට අපිට ජනාධිපතිවරණය මගහැර දේශපාලන පක්ෂයක් විදිහට යන්නට බෑ. එනිසා අපි දේශපාලන පක්ෂයක් විදිහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා අනුර කුමාර දිසානායක සර්. කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ ජනතාවගේ අපේක්ෂාව සහ තරඟය තිබුණේ ප්‍රධාන රටේ ප්‍රධාන පක්ෂ දෙකක් අපේක්ෂක දෙන්නෙක් අතර. එතකොට ජනාධිපතිවරණයක හැසිරීම සහ පාර්ලිමේන්තු මැතිවරණයක හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයේ මත කෙසේවත් පදනම් වෙන්නේ නැහැ සහ ඒ පිහිටා අපිට තීරණය කරන්න බෑ මහල් මැතිවරණයක මිනිසුන්ගේ අපේක්ෂාවන් ජනතාවගේ අපේක්ෂාව සහ හැසිරීම සහ ප්‍රතිඵල. හොඳයි අපි දැන් ඊළඟට කතා බහ කරන්නට අවශ්‍ය වෙන්නේ මේ මොහොතේ ප්‍රධාන දේශපාලන පක්ෂ හතරක් තරඟ වදිනවා මේ මහා මැතිවරණයේදී. වෙනදා අපි දැක්කේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් තමයි තරඟ වදින්නේ. මේ පක්ෂ හතරමත් සංධානගත වෙලා තමයි තරඟ වදින්නේ. දැන් මෙවැනි උණුසුම් තරංගාවලියක නැත්තම් තරංගයක මැතිවරණ ව්‍යාපාරයක ජාතික ජනබල වේගයත් එක්ක ජනතාව සිටිය යුත්තේ ඇයි කියන කාරණය ගැන ජනතාව ප්‍රශ්න කරනවා. ප්‍රධාන පක්ෂ හතරක් කියවට ප්‍රසන්න සත්‍ය වශයෙන්ම මේක පක්ෂ වශයෙන් හතරක් වුණාට අත වශයෙන් මෙම එක කඳවුරක්. කඳවුරු දෙකක් තිබෙනවා. කඳවුරු පක්ෂ හතර කඳවුරු දෙකකට බෙදලා ඉන්නේ. අපිට ඒක පැහැදිලිවම බලා ගන්න පුළුවන් වේවි මේ ඡන්ද ප්‍රතිපලයෙන් පස්සේ මේ කියන ප්‍රධාන පක්ෂ තුනක් නැවත ඒක රාශිය වෙලා ඔවුන් එකම ප්‍රතිපත්ති මාලාවක් මත තමයි මේ වසර 72ක් තිස්සේම රට මාරුවෙන් මාරුවට ඔවුන් රට පාලනය කරේ එකම මාර්ගයක එකම ප්‍රතිපත්තියක් තුල. ඒ නිසා පක්ෂ හතරක් වුණාට මෙහි එක කඳවුරු දෙකක් තිබෙනවා. එහෙන් අපි පැහැදිලිවම වෙන කඳවුරක් අපි ප්‍රගතිශීලී කඳවුරක්. ඒ නිසා ජනතාව මේ සැරේ වසර 72ක් පුරාවට මිනිස්සු රැවටුණා. ඒ රැවටීමත් එක්ක මිනිස්සු මෙවර පසුගිය මාස 8 පුරාවට සිදුවෙච්ච සිදුවීම් ගත්තත් වසර 72ක් ගත්තත් මෙවර ජනතාව පැහැදිලි තීන්දුවක් අරගෙන තිබෙනවා කියලා අපි පැහැදිලිවම අත්දැකීමෙන් දන්නවා. අපි මේ නැතිවරණ ව්‍යාපාරයට යන අවස්ථාවේදී මේ නැතිවරණ ව්‍යාපාරයේ ජනතාව සමග කතා කරනකොට ජනතාවගේ ප්‍රතිචාර දකිනකොට අපිට පැහැදිලි වෙනසක් දකින්න ඕන් ජාතික ජනබල වේගය නැත්තම් මාලිමා යටතේ අපිට ඡන්දේ දීලා මේ රට වෙනස් මාවතකට ගෙනියන්න පැහැදිලි වෙනසක් කරන්න මේ ප්‍රධාන ප්‍රවාහයන් දෙකේට මෙතෙක්කල් ඡන්දේ දුන්න ජනතාව පවා අපි එක්ක දැන් මේ වෙනකොට සූදානම් වෙලා ඉන්නවා. දැන් ඔබ ඔය කියන කාරණේ සම්බන්ධයෙන් යම් ප්‍රමාණයකට මට එකඟ වෙන්න පුළුවන්. හැබැයි ඔබ කියන දෙත් අහනවා. ඔබ වට එකතු වෙනවා. හැබැයි අවසානයේදී අපි දකින පාර්ලිමේන්තු මැතිවරණයක පවා ප්‍රතිඵලය බවට පත්වන්නේ ඔබගේ මහජන නියෝජිතින් 6 දිනක පමණයි. ඇයි ඒක? එතනදී ජනතාවගේ අත් වශයෙන් ප්‍රශ්නයක් නෑ. ප්‍රධාන වශයෙන්ම මම මේ පොතේ ස්තුතිවන්ත වෙනවා. විශේෂ ආයතනෙට
අපි ජනමාධ්‍ය හැසිරීම ගත්තා. ප්‍රධාන වශයෙන් අපි ජනතාවට උවමනාවෙන් ඡන්දයක් ගැන දැනුවත් වීමට තියෙන සුළු පිරිසක් කරනවාම සාමාන්‍ය රටේ ජනතාවට හොයලා ගිහින් මැතිවරණයක් පිළිබඳ දැනුවත් වීමේ හැකියාවක් සහ උවමනාවක් නැහැ. ඒ නිසා මේ මාධ්‍ය විසින් සුළු පක්ෂවලට සාමාන්‍ය අනෙක් පක්ෂවලට දෙන අවස්ථාව. ඒකත් මේ ඡන්ද ප්‍රතිඵලයට සැබවින්ම බලපානවා. එක සහ අපි ඇත්ත වශයෙන්ම ප්‍රධාන පක්ෂ දෙකකට ජනතාව හුරු වෙලා ඇත්ත වශයෙන්ම කාලයක් තිස්සේ මේ ජනතාව තුලත් මේ ප්‍රශ්නේ තියෙනවා. ජනතාවත් දේශපාලන විඥානයේ පැත්තෙන් ගත්තාම අපේ ජනතාවගේ තුලත් ප්‍රශ්නයක් නැතුවම නෙමෙයි. නමුත් මෙවර ඊට වඩා වෙනස් හැසිරීමක් තිබෙන්නේ රට පුරාම. වෙනතට වඩා මාධ්‍ය තරමක් දියුණුයි. අපේ ප්‍රධාන මාධ්‍යයට අමතරව අපේ Facebook සහ අන්තර්ජාල මාධ්‍ය හරහා මිනිසුන් දැනුවත් වෙලා තියෙන නිසා පැහැදිලිවම අපි වෙනසක් බලාපොරොත්තු වෙනවා. සහ ඒ ප්‍රතිඵලය අපි ජනතාව අතරට ගියාම අපිට පේනවා, දකින්නවා ඒක. ඔබට හිතෙන්නේ නැද්ද රින්ගත මහත්මයා, දැන් මෙහෙම ප්‍රශ්නයක්. 1994 දී තමයි ජනතා විමුක්ති පෙරමුණ නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන හරහා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ. නිහල් ගලප්පති සහෝදරයාගේ පැමිණීමෙන්. ඉන් අනතුරුව මේ දේශපාලන සංස්කෘතිය තුළ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුව තුළ ඉහළම නියෝජනයක් ගන්නේ සන්ධානගත වෙච්ච එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවත් එක්ක. අමාත්‍ය ධුර පවා ලබා ගන්නවා. දැන් ඔබ කියනවා මේ රටේ ජනතාව තාමත් මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ දෝලණය වෙනවා කියලා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය තුළ 1994 ඉඳලා අද වෙනකන් අවුරුදු 26ක් ජනතා විමුක්ති පෙරමුණ ඉඳන් පාර්ලිමේන්තු මැතිවරණ වලට තරඟ කරනවා, අනිකුත් මැතිවරණ වලට තරඟ කරනවා, ජනාධිපතිවරණයට තරඟ කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම ලක්ෂණයක් වන මැතිවරණ සෑම මැතිවරණයකම ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා. ඇයි එහෙනම් බැරුණේ ජනතාවගේ ඔළුව හදන්නට මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ බැහැරව ජනතා විමුක්ති පෙරමුණ කියලා තවත් විකල්ප බලවේගයක් තියෙනවා කියලා? ප්‍රසන්න, මෙතෙන්දී අපි කාරණයක් පැහැදිලි කරගත යුතුයි. ජනතා දැන් අපි ජාතික ජන බලවේගය සහ මාලිමාව යටතේ අපි තරඟ කරනකොට ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොවේ, ජාතික විද්වත් සංවිධානයේ ඇතුළු සංවිධාන 28කට වැඩි ප්‍රමාණයක් එකතු වෙලා ජනතා විමුක්ති පෙරමුණත් දේශපාලන සහකරු වශයෙන් ඉඳලා තමයි අපි මාලිමාව යටතේ ජාතික ජන බලවේගය විදිහට තරඟ කරන්නේ. අතවස ඔබ කිව්වා වගේ විවිධ අවස්ථාවලදී සන්ධානගත වෙලත් අපි තරඟ කරා. අපි මීට පෙර ජනාධිපති පසුගිය ජනාධිපතිවරණය පෙර තරඟ කරේ ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් පමණයි. එතකොට මෙතෙක් රටේ හිටපු උගතුන් සහ වියතුන් මේ දේශපාලනයට ප්‍රවාහයට එකක් ආවේ නැහැ, බහුතරයක් ආවේ නැහැ. මොකද මේ දේශපාලන මඩගුහුවේ එතනට වැටිලා ඔවුන් ඒ දේශපාලනේ තික්ත දේශපාලනයට එන්න අකමැති වෙච්ච නිසා ඇත්තට. නමුත් මෙවර තත්ත්වය ප්‍රධාන වෙනස් මන්ද කිව්වොත් රටේ බුද්ධිමත් පිරිස් මේ කියන අපේ ජාතික ජන බලවේගයේ එකතු වෙලා තියෙනවා. ජාතික ජනතා විමුක්ති පෙරමුණට අමතරව ජාතික විද්වත් සංවිධාන සහ සිවිල් කාන්තා සංවිධාන, සිවිල් ක්‍රියාකාරීන් පරිසර මේ සංවිධාන ගණනක එකතුවක්, ආචාර්යවරුන් මහාචාර්යවරුන් මේ සඳහා ඉදිරිපත් වෙලා. ඒ නිසා මේ ප්‍රතිඵලයේ සැබවින්ම වෙනස් වෙනවා. සහ ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් ගත්තාම පැහැදිලි මම නියෝජනය කරන්නේ ජාතික විද්වත් සංවිධානයේ. ඒ නිසා ජාතික ජනතා විමුක්ති පෙරමුණ ගත්තා. ජනතා විමුක්ති පෙරමුණ තමුන්ගේ කාර්ය කර්තව්‍යයන් නිසි හරියාකාරව ඔවුන්ගේ භූමිකාව තුළ ඉෂ්ට කළා. ඒ ඉෂ්ට කිරීමේදී ඔවුන් ප්‍රතිඵල ලැබුවා. සන්ධානගත වෙලත් මන්ත්‍රී ආසන 41ක් තිනුවා, 2ක් ඔවුන් පරිත්‍යාග කළා, 39ක් වශයෙන් තරඟ කරා. ඒ කාලය තුළත් ඔවුන් පැහැදිලිවම ඔවුන්ගේ ඇමති ධූර තුළ පැහැදිලි වෙනසක් කරලා රටට ඔවුන් භාරගත් ඇමති ධූර තුළ මාස 13ක් කාලේ ඔවුන් ඒ කාර්යයන් ඉෂ්ට කළා. නමුත් ඒ කෙසේතත් පාර්ලිමේන්තු මැතිවරණයක් තුළ ඔවුන් ඔය කියන ජනාධිපතිවරණයේ තරම් 3% මට්ටමට නෑ, අපි හැමතැනම 7-8 රඳවගෙන ගියා. ඉතින් අපේ දේශපාලනය හැසිරීමේ සහ අපේ දේශපාලනය සමාජගත වීමේ යම් ගැටලු තියෙනවා. මම කියපු අර මාධ්‍ය ප්‍රධාන වශයෙන් මා විශ්වාස කරනවා. මම ජාතික විද්වත් සංවිධානය නියෝජනය කරන අපේක්ෂකයෙක් විදිහට මා විශ්වාස කරන අපිට ප්‍රධාන මාධ්‍ය වලින් ලැබුණු දායකත්වය බොහොමත්ම අඩුයි මේ අපේ මතවාදී සහ අපේ ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යන්න. ඒකත් ප්‍රධාන හේතුවක් වෙන්නට ඇති කියලා මා පුද්ගලිකව විශ්වාස කරනවා.
ඔබගේ මැතිවරණ ව්‍යාපාරය අරගෙන බැලුවාම දැන් මෙවර මේ රටේ පවතින මේ සෞඛ්‍යමය මේ කරුණු කාරණාව හේතු කොටගෙන මිසක් නැතිනම් බොහොම ආකර්ෂණීය මැතිවරණ ව්‍යාපාරයක් ගෙනියන්නෙත් ආකර්ෂණීය දේශපාලන කතිකෙන්ඩින්නෙත් ආකර්ෂණීය ලෙස මැතිවරණයට වේදිකාවක් පවා ඉදි කරන්නෙත් ජනතා විමුක්ති පෙරමුණ. දැන් මේසරේ කියනවා මේ තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු හොයාගන්න තමයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මේ ජාතික ජනබල වේගය උත්සාහ කරන්න කියන කාරණේ. එහෙම මිනිස්සු ඉන්නවද මේ දේශපාලනයේ? පැහැදිලිවම ඉන්නවා. මේ බලන්න මා කියන්නේ මේ අපේ ජාතික ජනබල වේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ විතරක් නෙමෙයි මේ රටේ සියලු පක්ෂවල සුළුතරයක් හෝ ඉන්නවා ප්‍රගතිශීලී පුද්ගලයන්. මේ රටට ආදරය කරන පුද්ගලයන් ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ හෝ මේ ජාතික ජනබල වේගය තුල විතරක් නෙමෙයි බහුතරයක් ඉන්නවා අපි සමග. මේ මේ පැහැදිලිවම මේ තිත්ත දේශපාලනේ තිත්ත උනේ දේශපාලනේ තිත්ත උනේ සංකල්පයක් විදිහට නෙමෙයි භාවිතයෙන්. අපේ රටේ දේශපාලනේ තිත්ත බවට පත් වුනේ භාවිතයන් නිසානේ. මේ භාවිතයන් මොනවාද? රටට අහිතකර ජනතාවට අහිතකර පරිසරයට අහිතකර තීන්දුව තමයි අපේ දේශපාලනඥයන් විසින් පසුගිය වසර 72 පුරාවටම ගනු ලැබුවේ. පාර්ලිමේන්තුව කියලා කියන්නේ මසන රටේ උත්තරීතරම ආයතනය. අපි පිළිගන්නවා. හැබැයි මේ උත්තරීතරම ආයතනේ මා පෙර කිව්වා වගේ උත්තරීතරම ආයතනේ අද වෙනකොට සංකල්පයක් විතරයි. ඒක භාවිතයෙන් උත්තරීතර නෑ. ඒක උත්තරීතර භාවයේ කෙලෙසිලා තිබෙනවා. ඒ නිසා මේකට අපි යැවිය යුත්තේ උත්තරීතර පුද්ගලයන්. ඒ උත්තරීතර පුද්ගලයන් අප සතුවේ ඉන්නවා. මා උදාහරණයක් විදිහට ගන්නම් ගම්පහ දිස්ත්‍රික්කේ. ලංකාවේ මා අපි ඉදිරිපත් කළ තියෙන සියලු අපේක්ෂකයන් රටේ උගත් බුද්ධිමත් වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ගණකාධිපතිවරුන්, ඉංජිනේරුවන්, ආචාර්ය මහාචාර්යවරුන් මම මේ උගත්කම එකම තීරණේ නිර්ණායකය කියලා කියන්නේ නමුත් ඔවුන් පවා ඉතාමත් රටේ කිසිදු අපරාධයකට නඩුවකට සම්බන්ධ නැති අවංක පුද්ගලයන්. එතන අපි එක්ක ඉන්න ආචාර්යවරු පමණක් අපි සමග එකතු වෙලා ආචාර්ය මහාචාර්යවරු පමණක් 200ක් අපිට මඟ පෙන්වන්නේ මේ ඡන්ද ව්‍යාපාරයේ පැහැදිලිවම ඉතාමත් යාවජීව වැඩ කරන. එතන ගම්පහ දිස්ත්‍රික්කේ ගත්තාම අපි ගම්පහ දිස්ත්‍රික්කේ 21 දෙනාගෙන් 3 දෙනෙක් නීතිඥවරු, 3 දෙනෙක් වෛද්‍යවරයන්, 2 දෙනෙක් ඉංජිනේරුවරුන්, ආචාර්යවරුන් සහ දේශපාලනයේ මේ පෙර දේශපාලන දේශපාලනඥයෙක් වශයෙන් ඉදිරිපත් වෙන විජිත හේරත් සහෝදරයා පමණයි. නමුත් විජිත හේරත් සහෝදරයාත් වසර 20ක් දේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට වසර එකහමාරක් පළාත් සභා මන්ත්‍රීවරයෙක් ඒ වසර 21කමාරක දේශපාලන ඉතිහාසයේ ඉදිකට්ටක තරම දෙයක් වංචාන කරපු හොරකණ්ඩ කරපු රටේ දේපල බාර නැති මත් කුඩු ගෙන්නන්නේ නැති මේ වගේ කිසිම දූෂිත නීති විරෝධී කටයුත්තකට සම්බන්ධ නොවී ඔහුගේ කාර්ය උපරිමයෙන් පාර්ලිමේන්තුව තුළ කාර්යභාරය ඉෂ්ට කර පුද්ගලෙක්. ඒ දේශපාලනේ දැනට සම්බන්ධ වෙලා ඉන්නේ. අනිත් සම්බන්ධ වෙලා නැති අලුත් මුහුණු ටිකක් ඊටාම පැවැත්මෙන් භාවිතයෙන් හොඳ මිනිස් බව පෙන්නපු සමාජය තුළ උගත් බුද්ධිමත් ප්‍රඥාවන්ත පුද්ගලයන්. ඒ නිසා අපිට පුළුවන් ඔය තිත්ත දේශපාලනේ ඇත්ත මිනිස්සු කියන ඇත්ත මිනිස්සු ඉන්නවා. ඒ ඇත්ත මිනිස්සු ඈත් වෙලා හිටියේ. නමුත් දැන් මේ රට යන පැත්ත බලලා ඔවුන් තේරුම් අරගෙන තියෙනවා මේ තිත්ත දේශපාලනේ තව තවත් කල්කඳුරු තිත්ත වෙන්නට කලින් අපි මේ දේශපාලනයට ඇවිල්ලා මේ උත්තරීතර ආයතනේ උත්තරීතර මිනිසුන්ගේ පිරවිය යුතුයි කියන අදහස ඇතුව ඔවුන් ක්‍රියාකාරී සමහර ආචාර්යවරුන් ඉන්න ඔවුන්ගේ රැකියාවල් වලින් ඔවුන් ඉවත් වෙලා පූර්ණ කාලීනව අප සමග වැඩ කරන අය ඉන්නවා. ඒ නිසා ඇත්ත මිනිස්සු ඉන්නවා. ඒ තිත්ත දේශපාලනේ නැවත පැණි රස කරන්නට සැබවින්ම ඇත්ත පුද්ගලයන් අප සමග ඉන්නවා. අපිට අභියෝග අපිට වගකීමෙන් කියන්නට පුළුවන් 100%ක්ම ඒ ඇත්ත මිනිස්සු ඉන්නේ අපේ ලිස්ට් එකේ විතරයි කියන එක මම කියන්න කැමතියි. හොඳයි, අද අපි අපේ දහයි දේශපාලන කතිකාවට ආරාධනා කර ගින්න ගත්තේ ජාතික ජනබල වේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ වදින කටාන ආසනය නියෝජනය කරන රොබර්ට් හීන් කියන මහත්මයා බොහොම ස්තුතියි අපි ආරාධනා පිළිගන්න. බොහොම ස්තුතියි මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. අපි සූදානම් වෙන්නේ අද රෑ 10:10 සමගින් යන්නට ප්‍රාර්ථනා කරන ඔබට සෝදායි ප්‍රාර්ථනා. TV.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.